නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ලංකාවේ අධිපතිවාදයට ඇවිල්ලා තිබෙන්නේ රාජපක්ෂවාදී. ඒක තමයි දෘෂ්ටියද. සියල්ල තීන්දුව කරන්නේ එතනින්. ආර්ථිකයට අදාළ මහජනය තීන්දුව කරන්නේ රාජපක්ෂ දෘෂ්ටියෙන් ටෙම්පරාදු වෙලා. දේශපාලනේ සම්බන්ධව තීන්දුව ගන්න මහජනයා රාජපක්ෂවරු කියන දේ පදනම් කරගත්ත වාදයට අනුව. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ කාරණේදී ඒත් එහෙමයි. ජාතික සමගිය ගොඩනැගීමට අදාළ කාරණේදී ඒත් එහෙමයි. සංහිඳියාව ගොඩනගනවද නැද්ද කියන එක ඒත් එහෙමයි. මානව හිමිකම් කොමිසමට අනුව උත්තර දෙනවද නැද්ද කියන එක නැත්තම් අපි කියනවා මානව හිමිකම් ගරු කළ යුතුය. ලෝකේ මානවය ආරම්භ වෙච්ච ඉඳලා යම් කිසි වෙලාවක මානව හිමිකම් ගරු කළ යුතුය කියලා සම්මුති හා එකඟතාවයට ආවා. ඒවා තවදුරටත් රකින්නවද නැද්ද කියන එක තීරණය කරනවද නැද්ද කියන්නේ රාජපක්ෂවාදයට අනුව. අපිට හොඳට මේක දැන් පේනවා. ප්‍රජාතන්ත්‍රවාදී මෙතුමා කිව්වා ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්න ඕනද නැද්ද කියන එක තීරණය කරන්නේ ඒකට අර්ධන රූපණේ දීලා තියෙන රාජපක්ෂවාදීන් තෙම්පරාදු වෙලා. ඒකෙන් නැතුව වෙන මොනවාක්වත් දැන් නැහැ. ඒක මහින්ද රාජපක්ෂ අවුරුදු 10ක් ගෙනාවා. දැන් එතනින් එහාට දෙවෙනි ඉනිම පටන් අරන් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ. ඊළඟට එතනින් එහාට කොහෙන් නවතිනවද කියන එක කිසිවෙකුට කියන්න බෑ. ඒත් රාජපක්ෂවරු විය හැකි කියලා හුඟක් අය හිතනවා. දැනට සමාජය හිතන්නේ එහෙම වෙන්න ඕන කියලා. ඒකත් අර චින්තනයෙන්ම තමයි හිතන්නේ. ඉදිරියේදී වසර 25 30 50 ගෝඨාභයලා ඊළඟට කවුරු හරි ඒගොල්ලෝ ඉන්නවනම් නාමල්ල ආදිවාසීන් එහෙම රාජපක්ෂවරු තමයි. ඒක තමයි දෘෂ්ටිය. ඒක තමයි අයිඩියොලොජි එක දැන් යන්නේ ලංකාවේ. දැන් දෘෂ්ටියක් අයිඩියොලොජි එකක් සාමාන්‍යයෙන් කියන්නේ හොඳ එකක් නෙමෙයි කියලා ෆිලොසොෆි එකට අනුව. එවැනි දෘෂ්ටියක් මල්පල ගන්නවන්නේ නැහැ සමාජයක යහපත් පැත්තට. ඒක පේනවා මහින්ද රාජපක්ෂ වාදයේ දෘෂ්ටියක් ඇලි සැලගුවොත් එහෙම ඒක සමාජයට හොඳ නැහැ. ඒක අතාර්කිකයි. ඒවා බුද්ධිමතුත් නැහැ. බුද්ධිමත් තර්කයකුත් ඒකේ නැහැ. සමාජයට යහපත කැඳවන්නේත් නෑ. අර අපි කියපුවා ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධව යහපත කැඳවල නෑනේ මහින්ද රාජපක්ෂ වාදී. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ කාරණේදී මහින්ද රාජපක්ෂ කැඳවල නෑනේ යහපත් එක. සංහිඳියාව කොට නැගීම සම්බන්ධ කාරණේදී මහින්ද රාජපක්ෂ වාදී ගෙනල්ලා නෑනේ හොඳ එක. නේ දෙමළ සිංහල සමගිය හෝ ජාතීන් අතර සමානාත්මතාවයේ සම්බන්ධ කාරණේදී මහින්ද රාජපක්ෂ වාදී හොඳ වෙලා නෑ. ගෝඨාභය කියන්නේ අයි මල්ලියත් නෑනේ. එහෙම නෑ එන්නේ නෑ. ඒක නිසා ඒක හොඳ දෘෂ්ටියක් නෙමෙයි කියන එක අපිට අපි පිළිගන්න ඕනේ දැන්. Breaking.lk